මම මේ රූපෙන්ලා ඔයගෙන් ඇහුවොත් මේ තියෙන මොකද්ද කියලා ඔයා කියයි කන්දක්. ඔව් මේක කන්දක්. හැබැයි මම මේ රූපෙන්ලා ඔයගෙන් ඇහුවොත් මේ මොකද්ද කියලා ඔයාගේ උත්තරේ පාරක්. ඉතින් ඔයාට තේරෙන ඇති යම් කිසි දෙයක සම්පූර්ණ චිත්‍රය දකින්න නැතුව අපිට ඒ ගැන නිවැරදි අදහසක් ලබා ගන්න බෑ. ඒකේ තියෙන යම් යම් කොටස් වලට අර්ථකථනය ලබා දෙන්න පුළුවන් වුණත් නිවැරදිම අර්ථකථනය ලබා දෙන්න නම් අපි සම්පූර්ණ චිත්‍රය දකිය යුතුමයි. ඒ වගේම තමයි ඔයා ඉගෙන ගන්න විෂය කොටසක සම්පූර්ණ චිත්‍රය එක පිටුවකින් දකින්න පුළුවන් වුණා නම් ඒ කියන්නේ එක පාඩමක් එක පිටුවකින් ඉවර වුණා නම් ඔයාට වඩාත් හොඳ අදහසක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ නිසා තමයි අපි මයින්ඩ් මැප් කියන කන්සෙප්ට් එක පාවිච්චි කරන්නේ. එහෙනම් අද කතා කරමු මයින්ඩ් මැප් ගැන. වීඩියෝ එකට ලයික් එකක් දාලාම අපි කතා කරමු කොහොමද මයින්ඩ් මැප් එකක් හදන්නේ කියලා. පාඩමේ තියෙන අනුමාත්‍රිකා කරුණු රූපසහන් ප්‍රමාණය අනුව මයින්ඩ් මැප් එක හදන්න අවශ්‍ය වෙන කොළේ ප්‍රමාණය වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ටිකක් පොඩි පාඩමක් නම් A4 කොළයක් හොඳටම ඇති. උදාහරණයක් විදිහට 10 ශ්‍රේණිය විද්‍යා පෙළපොතේ එන දෙවෙනි පාඩම සරලයේ චලිතය ගම්මු. මුලින්ම පාඩමේ තියෙන අනුමාත්‍රිකා රූපසහන් කරුණු ප්‍රමාණය ගැන පොඩි අදහසක් ගන්න. ඒ ටික කටුවට ලියාගන්න. දැන් මයින්ඩ් මැප් එක හදන්න කොළේ අරගෙන ඒකේ මැදින් මාත්‍රිකාව ටිකක් ලොකුවට ලියාගන්න. ඊට පස්සේ අවශ්‍ය ඉඩ ප්‍රමාණය තියලා අනුමාත්‍රිකාට ලියාගන්න. එහෙම නැත්නම් හොඳම දේ තමයි ඒක අනුමාත්‍රිකාවට අදාළ විස්තර ටික ලියලා අනිත් අනුමාත්‍රිකාව ගැන ලියන එක. මෙතෙන්දී ප්‍රධාන මාත්‍රිකාවේද අනුමාත්‍රිකා ඊතලගේ යා කරන්නත් අමතක කරන්න එපා. මේ අනුමාත්‍රිකාවල නැවත අණු කොටස් තියෙනවා නම් ඒවා චාට් එකක් විදිහට බෙදලා ලියාගන්න ඔයාලට පුළුවන්. ඊළඟට ඒවයි තියෙන අර්ථ දැක්වීම් විශේෂ කරුණු examples points විදිහට ලියාගන්න එක ගොඩක් හොඳයි. එක අනුමාත්‍රිකාවට අදාළ විස්තර ලියලා ඉවරනට පස්සේ ඒ කොටස කොටු කර ගැනීමෙන් ඔයාට පුළුවන් කොටස් වෙන් කරලා හඳුරගන්න. මේ අනුමාත්‍රිකා ඇතුලේ විශේෂ සූත්‍ර සමීකරණ වගේ දේවල් තියෙනවා නම් ඒවත් ලියාගන්න. විවිධ පාටවල පෑන් highlights වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් නම් mind map එක ගොඩක් ලස්සනට පිළිවෙලට හදාගන්න ඔයාට පුළුවන්. පාඩම් කරද්දී තවත් ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි රූප සටහන් සහ ප්‍රස්තාර කියන්නේ. ඉතින් ඒවත් පැහැදිලිව පොඩියට ඇඳගන්න. විශේෂ වචන අර්ථ දැක්වීමගේ දේවල් highlight කරගන්න. මාතෘකාවකට අදාළ නොවන විශේෂ කරුණු තියෙනවා නම් ඒ දේවල් වෙනම ලියාගන්න. මේ විදිහට පාඩමට අදාළ සියලුම අවශ්‍ය වෙන වැදගත් දේවල් එක කොළයකට ගත්තම අපි කියන එකට මයින්ඩ් මැප් එකක් කියලා. මේ මයින්ඩ් මැප් එකක විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි හැම අනුමාත්‍රිකාවක ප්‍රධාන මාත්‍රිකාවට යා වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම අනුමාත්‍රිකා පාඩමේ තියෙන විදිහට අනු පිළිවෙලක ලියාගන්නත් ඕනේ. ඒ කියන්නේ ඔයා ත්වරණය ඉගෙන ගන්න කලින් ප්‍රවේගය ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඒ නිසා මුලින්ම ප්‍රවේගය ලියලා ඊට පස්සේ ත්වරණය ගැන ලියන්න. මයින්ඩ් මැප් වල තියෙන තවත් ලක්ෂණයක් තමයි දීර්ඝ විස්තර ලියන්නේ නැහැ. වඩාත් වැදගත් කොටස් ඉතා කෙටියෙන් කරුණු විදිහට තමයි ලියන්නේ. ඉතින් මයින්ඩ් මැප් එකක් ගත්තම එක පාඩමක සම්පූර්ණ තොරතුරු එක පිටුවකින් බලා ගන්න පුළුවන්. ඒ වගේම අමතක තැන් පොත් පෙරල් පෙර හොයන්නේ නැතුව කිලිම අපිට බලා ගන්නත් පුළුවන්. විශේෂයෙන්ම විභාගයක් ලං වෙනකොට මේ මයින්ඩ් මැප් ඔයාලට ලොකු උදව්වක් වෙනවා. ඒ නිසා ඔයත් හැම පාඩමකටම මයින්ඩ් මැප් එකක් හදන්න. ඒක පාඩම් කරන දේවල් මතක තියාගන්නත් ලොකු උදව්වක් වෙයි. ඉතින් මේ වීඩියෝ එකත් වැදගත් වුණා නම් අනිත් අය බන් ෂෙයා කරන්න. තාමත් මැස්ක්‍රූ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හමුවෙමු. හැමෝටම ජය වේවා.